ඔයාගේ මොබයිල් ෆෝන් එකේ ඔයා කරන වැඩ වඩාත් ඉක්මනින්ම කරගන්න පුළුවන් විදියට ඔයාගේ හෝම් ස්ක්‍රීන් එකට විජෙට් එකක් දාන විදිය තමයි අද මම මේ වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මේක හරිම ලේසි. ඔයා මුලින්ම ඔයාගේ හෝම් ස්ක්‍රීන් එකේ ටච් කරගෙන ඉන්න ඕන. තප්පර දෙකක් වගේ ටච් කරන් ඉන්නකොට මෙන්න මේ වගේ තිරේ වෙනස් වෙනවා. යටම දකුණු පැත්තේ ඉඳලා දෙවෙනියට විජෙට්ස් කියලා තියෙන්නේ. අන්න ඒක දැන් ටච් කරන්න. දැන් මෙතන විජෙට් ගොඩාක් තියෙනවා. මම පොඩ්ඩක් එකක් ඔයාලට පැහැදිලි කරන්නම්. දැන් කැලෙන්ඩර් කියලා තියෙනනේ උඩින්ම. එතනින් දකුණු පැත්තේ තියෙන හතර ඉලක්කම කියන හතරක් තියෙනවා කියලා. ඒ වගේම ඊටත් දකුණු පැත්තේම තියෙනවා. දකුණු පැත්තේ කොනෙම්ම යටට ඊතලයක් වගේ. දැන් මෙතන හතර කියලා දහස් කරන්නේ මේ කැලෙන්ඩර් කියන කැටගරි එක ඇතුලේ විජෙට් හතරක් තියෙනවා. දකුණු පැත්තේ ඊතලයෙන් පල්ලෙහාට එන ඊතලයෙන් පෙන්වන්නේ මේකේ මේ ඊතලේ ටච් කරොතින් අපිට ඒ විජෙට් හතර බලා ගන්න පුළුවන් කියලා. ඉතින් අපි ඊතලේ ටච් කරලා බලමු. හරි. දැන් මෙන්න මෙතන මෙන්න මෙහෙම විජෙට් හතර තමයි තියෙන්නේ. මේකේ පළවෙනි විජෙට් එක කැලෙන්ඩර් එකේ තියෙන පළවෙනි විජෙට් එක අපි මොන හරි එකක් රිමයින්ඩර් දැම්මනම් ඒක කවුන්ට්ඩවුන් විදිහට අඩු වෙනවා. දැන් මේක නම් තියෙන්නේ මම්ස් බර්ත්ඩේ කියලා. කියන්නේ අම්මගේ උපන්දිනය තව දවස් 346කින් තමයි එන්නේ කියලා. අන්න එහෙම කවුන්ට්ඩවුන් එකක් තමයි මෙතන පෙන්වන්නේ. දෙවෙනි එක කැලෙන්ඩර් එක පෙන්වනවා මේ මාසේ. ඊට පස්සේ යට එක ආයි කැලෙන්ඩර් එකේ අපි මොනවහරි රිමයින්ඩර් දැම්මම ඒක පෙන්වනවා. අන්තිම හතරවෙනි එක මෙතන කැලෙන්ඩරේ පෙන්වනවා. දකුණු පැත්තෙන් අපේ මොකක් රිමයින්ඩර් දැම්මම ඒ ටිකක් පෙන්වනවා. දකුණු පැත්තේ දින ඒ ඉතල උඩට හැරිලා දැන් මම ඒක ටච් කරනවා. ටච් කරාම දැන් මේ වගේ ආයිත් අර මුල පේජ් එකට ආවේ. මෙතනින් තව ක්‍රෝම් තියෙනවා, ක්ලොක්, ඒ වගේ හැම එකක්ම තියෙනවා. මේකේ විජෙට් එකක් අපිට තෝර බලලා වල පොඩ්ඩක් ඒක ස්ටඩි කරන්න. මම දැන් ඔයාලට කියලා දෙන්නේ මේ දවස්වල ගොඩක් වැදගත් වෙන වෙද විජෙට් එක. ඒ කියන්නේ කාලගුණයේ පිළිබඳ තියෙන විජෙට් එකක් අපේ හෝම් ස්ක්‍රීන් එකට දාගන්න විදිය. ඉතින් මේක පල්ලෙහාටම ආවම යටම ඉඳලා දෙවෙනියට මේකේ වෙද කියලා තියෙනවා. ඉතින් විජෙට් හතරක් තියෙනවා. අපි දකුණු පැත්තේ පල්ලෙහාට තියෙන ඊතලේ ටච් කරලා බලමු. උඩින්ම තියෙන විජෙට් එක නිල් බාඩින් ඒකේ සෙල්සියස් අංශය ගන්නත් පෙන්නනවා. අපි ඉන්න තැනත් පෙන්නනවා. මම ඒක රසනේ. ඊළඟ එක විනිවිද පේන විදිහට තියෙන්නේ. ඒකේ අර උඩ තියෙන එකේ විස්තරමයි තියෙන්නේ. ඒකත් මම අසනේ. මෙතන ඊළඟ විජෙක්ට් එකේ තියෙනවා ඉන්න තැන දිනය. ඊට පස්සේ සෙල්සියස් අංශය ගන්න කොහොමද සවුන්ද් කොහොමද අඟහරුද කොහොමද ඒ වගේ විස්තර ටිකක් තියෙනවා. ඊටත් වැඩිය මම ආසයි යටම තියෙන විජෙට් එක. මේකේ වෙලාව දිනය ඔක්කොම තියෙනවා. වම් පැත්තේ දකුණු පැත්තේ සෙල්සියස් අංශය ගන්න අපි ඉන්න තැන ඒ ටික පෙන්නනවා. හරි. මම මේ විජෙට් එක අස නිසා මම ඒක ටච් කරලා අතරනවා. එතකොට ඇඩ් කියලා එනවා. අන්න හරි. ඒ ඇඩ් එක තමයි ටච් කරන්න ඕන. ටච් කරපු ගමන් අපේ හෝම් ස්ක්‍රීන් එකට එන්න කලින් තව පොඩි විස්තරයක් මෙයාලට දෙන්න ඕන. මම දැන් ඉන්න තැන පෙන්වන්න ඕන. මම දැන් ඉන්නේ ගන්දර මාතර ශ්‍රී ලංකාවේ. ඉතින් ඒ නිසා මම ඒක ටච් කරගන්නවා. ඔන්න අපේ හෝම් ස්ක්‍රීන් එකට මේක ආවා. ඉතින් මෙතනින් අපිට දිනය වේලාව ඒ ටික බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි ඉන්න ප්‍රදේශයේ කොහොමද දැන් තත්ත්වය, සෙල්සියස් අංශක 26ක උෂ්ණත්වයක් තියෙන්නේ. ඒක යට ඔයාලට පේන්නේ නේද? දකුණු පැත්තේ අර සෙල්සියස් අංශක 26ට යටින් වේලාවත් එක්ක රවුමක් වගේ දෙනවා. අන්න ඒක පොඩ්ඩ ටච් කරාම රීෆ්‍රෙෂ් වෙලා මේ වෙලාවේ දැන් කොහොමද තත්ත්වය කියලා පෙන්නනවා. හරි. ඉතින් මේ වගේ ඔයාලට කැමති විජෙට් එකක් ඔයාගේ ෆෝන් එකට දාගන්න පුළුවන්. ඔයා වැඩිපුර මොනවාට පාවිච්චි කරනවෝ නම් ෆෝන් එක ඇතුළට ගිහිල්ලා ටච් කරන්න නැතුව ඒකේ වැඩි විස්තරත් එක්ක පොඩ්ඩක් පේන විදිහට හෝම් ස්ක්‍රීන් එකට අපිට ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විස්තරෙ තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කිව්වේ. ඉතින් ඔයාලට මේ දේ වැදගත් නම් අනිවාර්යෙන් ලයික් එක දාන්න, හැමදාම වගේ ඉල්ලනවා. යාළුවන්ටත් යවන්න. හරි. එහෙනම් අලුත් වීඩියෝ එකෙන් අපි ඉක්මනින් හමු වෙමු. ජය වේවා.